ගාතනයටලකු කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි දිලිනි නැමැති තරුණිය මෙම සිදුවීමට ගොදුරු බව ඇගේ වයෝවෘද මව තවම දන්නේ නැහැ. ඇය සිදුවීමට දින 4කට පෙර සිරිපා වන්දනාවේ යන බව පවසමින් නිවසින් බැහැරව ගොස් තිබූ අතර සිය දේශපාලක සහෝදරයාටද ඇමතුමක් ලබා දෙමින් තවමත් සිරිපා දේ යන බවත් මේ වන විට සිටින්නේ රත්තේ බවත් දන්වා තිබුණා. ඇඟලුම් කම්හලක හා කොමියුනිකේෂන් එකක වැඩ කරමින් සිටි දිලිනි රැකියාවලින් ඉවත්වන්නේද මව නිසායි. එක්සත් ජාතික පක්ෂයේ තරුණ සේනාංක හා එක්ව ස්වේච්ඡා කටයුතුවල නිරත වන ඇය තාප්පවල සිටුවා මැඳීමට කැමැත්තක් දැක් වූ බවත් සිරිපාදේ ගොස් අන්‍යයන්ට උදව් කරන්නට මින් නිහතත් එසේ ගමන් ගොස් තිබූ බව කියවෙනවා. නිවසේ ඇය ගත කළේ ඥාති කාන්තාවක සහෝදරයා හා මව සමගයි. ඥාති කාන්තාව අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නක්. අම්මා විතරයි ඉන්නේ, තාත්තා නැහැ. මරණය ආරංචි වුණේ ටීවී එකෙන්. පස්සේ පොලිසියෙන් ඇවිල්ලා තිබුණ ගෙදරට. අයියයි එයයි විතරයි ඉන්නේ. ඊට පස්සේ පුතා කොළඹ ගියා. අඳුරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හිස නෑලු. අපිට එහෙම වෙයි කියලා අපි හිතුවේ නැහැ. අම්මා ලෙඩ ගානේ ඉන්නේ. අම්මට කල්පනාවක් එහෙම නැහැ. සිරිපාදේ ගිහින් එනකල් අම්මා බලාගෙන ඉන්නේ. අම්මට අපි තාම කිව්වේ නැහැ. මම තමයි පොඩි කාලේ ඉඳලම දරුවන් දෙන්නව හදාගත්තේ. තාත්තා නැති වෙලා අවුරුදු 20ක් වෙනවා. ඇගේ සහෝදරයා කුරුබිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි. තරුණ සේනාංක හා එක්ව ස්වේච්ඡා කටයුතුවල නිරතවන්නට දිලිනිට අයියාගේ පිටු බලයද ලැබී තිබෙනවා. ඝාතනය සිදු කළ පොලිස් පරීක්ෂකවරයා යහපාලන ආණ්ඩු සමයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ප්‍රධාන මන්ත්‍රී ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පුද්ගලයායි. ඒ කාලයේදී දේශපාලන කටයුතු සඳහා මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවසේ අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රැස්වීම ආදිය සංවිධානය කර ඇති අතර ඝාතනයට ලක් වූ තරුණිය එකල එම නිවසේ නැවතී සිට තිබෙනවා. එහිදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නැගණියට මෙම පොලිස් පරීක්ෂකවරයා නිතර හමු වී ඇති බවත් ඇය විසින් ඔහු අංකල් යනුවෙන් නමතා තිබෙන බවත් වාර්තා වනවා. ඝාතනය සිදුවීමෙන් පසු මුලින්ම වාර්තා වූයේ මේ දෙන්න අතර සම්බන්ධය ගැන නිවසේ සිටි සොයුරා දැන සිටි බව හා විවාහකයෙකු බව දැන නොසිටි බව පමණයි. ඇය හා පොලිස් පරීක්ෂකවරයෙකු අතර පෙම් සබඳතාවක් ඇති බව දැන සිටියත් ඝාතක පොලිස් නිලධාරියා පෙම්වතා ලෙස සිටි බව දැන සිට නැහැ. පොලිස් පරීක්ෂකවරයා විවාහකයෙකු බවත් දරුවන් සිටින අයෙකු බවත් දැන සිටි නිසා මේ දෙන්නාගේ හිතවත්කම පෙම් සබඳතාවක් විය හැකියයි සොයුරා කල්පනා කර තිබී නැහැ. ඝාතනයට ලක්වූ තරුණියගේ පියා මියගොස් ඇති අතර මව රෝගීව එක්තැන්ව කාලය ගත කරයි. තරුණිය ඝාතනය වීමට දින කිහිපයකට පෙර පොලිස් පරීක්ෂකවරයාගේ සොයුරියයි කියන කාන්තාවක් විසින් තරුණියගේ සොයුරාට මෙම සබඳතාව නැවැත්වීමට කටයුතු කරන ලෙසට බැන තර්ජනය කර තිබෙන බවද පොලිස් විමර්ශනයේදී හෙළි වී තිබෙනවා.